स्वर्णवाहिनी नालिकावे विकाशने बेस्ट टेलीनाट्य अध्यक्षने कल धनुष रत्नायक नाम अति सार्थक अध्यक्षक वरिया विसिन निर्माण करण लद अलुत्म सितुवम तमाय दाम कियला कियान्ने डिसेंबर 21 वेनि दिन सिट सैम सतिये दिनकम रात्रि 8:30ට सिरस नालिकाव हरहा दाम कियन टेली सितुवम विकाशने वन अतर जात्यंतर सिनेमावट पवा अभियोगयक वन परिधि निर्माणे वी अति बव बहु कलाकरुवन्गे मतय वेला अवसन श्रीलांकिक टेली कलाव तुल अति प्रवीण रंगन शिल्पीन वन विमल जयकुटी सह शरत कोतलावल वेनि कलाकरुवन्गे समन्वित मे कथावे एन अलुत्म सह तवमत कलावट अलुत् नलु निलियन अतर समीर लियनगे सह मे कथावे अमायागे चरित्रयट पनपवन तरिंदी प्रणांदु हंदुन्वल देन्न पुलुवन होंदवेडे सह इंटरनेशनल टेलीसितुवम वलट अमतरव कलाहंद सह पुलिंगुवन टेलीसितुवम तुलिन ऐ इतम जनप्रिय पत्वन ऐगे अति दक्ष रंगपैम सह सुंदर पेनुम निसाय කාලයකට කලින් බැංකු නිලධාරිනියක් ලෙස සේවය කර අවසනාවකට වගේ ඇයගේ අම්මාගේ මරණයෙන් පස්සේ ඇය ඇයගේ සිත සංසුන් කරගන්න සිතට නිදහස ලබා ගැනීම සඳහා නර්තනය හදාරන්න පටන් ගන්න. එලෙස හම්බේකින් වගේ තමයි ඇයට රංගනයට පිවිසීමට ආරාධනා ලැබෙන්නේ. එලෙස අභියෝග මැදින් රංගනයට පැමිණි ඇයට මුළුදි මුළුදි නම් ජීවිතයේ ගොඩාක් අභියෝගවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. නොඑක ආකාරයේ ප්‍රශ්නවලටද ඇයට මුහුණ දෙන්න සිදු වුණා කියලා ඇය කියන්නේ. අවසන් වශයෙන් අමායාගේ චරිතයට පණ පොවන ඇයි කියන්නේ නම් දාම් කියන ටෙලිසිතුවම ලාංකික ටෙලි කලාව තුළ බිහි අති සාර්ථක ටෙලිසිතුවමක් බවත් එය සියලු ටෙලි කතා සහ නාලිකා අභිභවා යන කතාවක් වන බවත්. ඉතින් අපි බලමු දෙසැම්බර් 21 වෙනි දින සිට රාත්‍රී 8:30ට සිරස නාලිකාවේ විකාශනය වන දාම් කියන ටෙලි කතාව හරහා අමායාට ලැබෙන ප්‍රතිචාර සහ මේ කතාව ලාංකික ප්‍රේක්ෂකයන් මොන ආකාරයට වැළඳ ගනීවිද කියලා අපි බලාගෙන සිටිමු.